මංගොඩ බරයිද? දැන් ඔයා දරාගන්න බැරි සයිස් එකේද බරයි? ඇයි අයියේ අපි අපිට බරක්ුණේ? අපි ඉපදෙනකොට තිබ්බේ අපේ බුද්ධ බර විතරයි නංගි. මොකක්ද අයියේ බුද්ධ බර කියන්නේ? මොනවා හරි දෙයක් අර අනම්මනම් අයින් කරාම ඉතුරු වෙන රියල් බර බුද්ධ බර. බුද්ධ බර නෙවෙයි අයියේ සුද්ධ බර. ගයර සයන්න. තාලුද සයන්න. මට ඔය ව්‍යාකරණ බරයි අයියේ. අපි ඉපදෙනකොටම අම්මගේ ඔය 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 කියලා ඉපදෙනකොටම ડોක්ටර්ගේ අතට අපිව ගන්නකොට ડોක්ටර්ට දැනුනේ අපේ සුද්ධ බර නංගි. සුද්ධ බරට ඉපදෙනු අපිට දැන් මොකක්ද අයියේ වෙලා තියෙන්නේ? අපිට මුලින්ම දැනුන බර නැප්කින් එකේ බර නංගි. ඊට පස්සේ අපිට දැනුනේ පංචායුධේ බර. අපිට ඊට පස්සේ දැනෙන පටන් ගත්ත බබල් වැලේ බර. කඩපාට වලට දැන් ඒ වල බරත් අපිට දැනෙන්න ගත්තා. හිත සෙල්ලම් බඩු වලට බර වුණා. බෝඩි කරත් හිත බර වුණා. අයි නංගි ඊට පස්සේ පැන්සල් පෑන් සුවඳ මකන කවකටු පෙට්ටි පාට පෙට්ටි ඒවට හිත බර වුණා. ඒත් වැඩ ප්‍රගති වාර්තා පොත ගුරු දෙගුරු රැසි මේ ඔක්කොගේම අපිව බර වුණා. දැලි රවුලාව හොඳටම බර වුණා. අයිබ්‍රෝස් හදන්න කොණ්ඩෙ හදන්න සැලොන් යන්න අපි තව බර වුණා. අයි නංගි ක්‍රිකට් වලට හිත ගොඩක් බර වුණා. ලැම ඉංගසුංග කොළුකමඩ ජිම් යන්න හිත බර වුණා. කැම්පස් යන්න හිත බර වුණා. ජොබ් එකක් හොයාගන්න හිත බර වුණා නංගි. බොස් දුන්න වැඩ වලින් තව බර වුණා. එල්ලේ හොයාගන්න ගිහිල්ලා හොඳටම බර වුණා. ලව් එක පටන් ගත්තට පස්සේ අපේ හිතවල තිබ්බ බර තව වැඩි වුණා. ඔයා නිදා ගන්නවා කියලා ඔන්ලයින් ඉන්නකොට තවත් බර වුණා. ඔයා මාව සැක කර කර මම කොහෙද යන්නේ මොනවද කරන්නේ මේ හැමදේම අහවට වද දෙන්නේ මාව තව බර වුණා. මැසේජ් දාලා එකකටවත් රිප්ලයි නැතිකොට කෝල්ස් අරගෙන 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 එක කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැතිකොට මං තව බර වුණා. අනික ඔයගලට ගෙදරින් මට කැමති නැහැ කියලා කියද්දි මගේ හිත තව බර වුණා. දැන් අපි වෙඩින් එකට ලෝන් එකක් ගන්න ඕන රත්තරන් පඩු හදන්න ඕන ඒවා මේවා කරන්න ඕන තව එන්න බර වෙනවා. කසාද බැන්දට පස්සේ මම ප්‍රෙග්නන්ට් වෙනවා. මම ප්‍රෙග්නන්ට් වුණාම තව බරගෙන මනේ. ඒ බබා සුද්ධ බරට ડોක්ටර්ගේ අතට ආවට ඒ බබාටත් නැප්කින් එකක් අන්දනවා. එතන ඉඳන් ඌත් බර වෙන්න පටන් ගන්නවා. මොකක්ද අයියේ මේ ජීවිතේ අපි බර වෙට එක විතරයිනේ. අපි මේ සම්බන්ධ නවත්තමු. ඔයා කැමතිද මගේ බරෙන් නිදහස් වෙන්න? මම කැමතියි අයියේ. ආදරේ කියන මේ බරෙන් නිදහස් වෙන්න. එහෙනම් මෙතන ඉඳන් අපේ සම්බන්ධය ඉවරයි. අපි අපේ බර විමින් කියමු නංගි. හම්බෝ පුදුම සැහැල්ලුවක්. හම්බෝ පුදුම සතුටුයි ඈ. සැහැල්ලුයි. මොකද නිකන් දෙන්න සැහැල්ලුවෙන් සලීපෙන්. මෙතින් මේ පොළොවට බරක් නේ. මන්නම් බර නෑ. පෘථිවියට බරකුත් නෑ. ඔෆිස් එකට බරකුත් නෑ. යාළ බස් එකට බරකුත් නෑ. ගෙදරට බරකුත් නෑ. මම මට බරකුත් නෑ. 32 ගණනේ බර. මේ ලෝකෙට වැඩිපුරම බරක් උනේ කෙට්ටුම්. ඒ මොකද? අයවන් ඔය සයිස් එකට ඇඳුමක් ගන්න පුළුවන්ද කඩේකින්? එහෙම ගන්න දෙයක් නෑ නේ. ඇඳුමක් කරගෙන අනිවාර්යෙන් ටේලර් ෂොප් එකට යන්න ඕන දෙපැත්තෙන් බා ගන්න. කලින් තමත් ඒ වයින්ල් ගන්න යන්න ඕන. ටේලර් ෂොප් එකේ වැඩ 1000ක් තියෙන අතරතුර මේ පීච්චන් දානකට මේ දෙපැත්ත අදලා දෙන්න ඕන. ටේලර් ෂොප් එකේ ගාට බොලා එන බර. උදේ හවා ආගේ කටු බොඩි අම්මා දකිද්දි අනේ මගේ කොල්ලගේ ඇඟේ කටු විතරයි ගගා. අම්මගේ හිතර කොච්චර බරක්ද? මං හරි බරයිනේ. තාම කෙල්ලක්වත් නැහනේ. අපි නම් කැවදේ ඉතින්. කොහෙද? අයියා කැමති නැද්ද? අයියාගේ ජීවිතේට මාව බරක් කියලා දෙන්නේ. මෙන්න මු ඔයාගේ බර කරගහලා ඉතින් තියෙන්නේ. දැන් මේ පොඩ්ඩකට කලින් මේ බර බිමින් තිප්. මං කැමති ඔයාට බරක් වෙන්න. ඔයා කැමතිද මට බරක් වෙන්න? ඔව් අයියේ මං කැමති ඔයාට බරක් වෙන්න. මං ඔයාට ආදරේ. ඔයා බිමින් තියපු බර මං කරට ගත්තට ගමන් නැද්ද බ්‍රෝ? කවන්න නෑ මචං. අද කාලේ කෙල්ලක් කියන්නේ කවුරු හරි බිමින් තිබ්බ බරක් තමයි. කොන්නේ නේද? අදේ නම් මං ඔයාට බරක් කියලා. ඔයා මට බරක් වෙන්න. එහෙනම් බ්‍රෝ ඔය බර දරා ගන්න. මං ගියා. ළඟට දෙනවා මං දෙයක් කරනවා වැඩි. කැමති නැද්ද? ඔයා මගේ ජීවිතේට බරක් වෙන්න. මට ආරංචි ඔයා ළඟදී බරක් බිමින් තිබ්බයි කියලා. බරක් නැතුව ඉන්න හරි අමාරුයි. මං කැමති. මම ඔයාට බරක් වෙන්න. අපි දෙන්නට දෙන්න අද ඉඳන් බරක්. ඔයා මට අනවශ්‍ය බරක්. ඒ මොකද? මට බොයි කෙනෙක් ඉන්නවා. ලබන සතියේ කසාද බඳිනවා. ඒ බොයි මං ගැන දැනගත්තා? එහෙම වුණත් ඔයා තේරුම් ගනී ඔයා කරගහගත්තේ අනවශ්‍ය බරකට කියලා.